සූදානම් කියු පරිදිම අද දවසේ පිළිසඳර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්පහ දිස්ත්‍රික්ක අපේක්ෂක හර්ෂණ රාජකාරණ මහත්මයන් සමගින් පවත්වන්නට සුබ උදෑසනක්. සුබ උදෑසනක්. අපි දුහුරුණු පුරුදු කෙනෙකුත් නෙමෙයි මේ වැඩසටහනට අපි කීප විටක් මුණ ගැස්සුණා මිට පෙර ඒ ඒ කාලවකවානු වල කතාබහට ලක් විය යුතු කතාබහට ලක්වන වැදගත් කාරණා සහ කතාබහට ලක් වුණත් නොවුණත් රටට දේශපාලනයට ජනතාවට ඔබට මට කාටත් වැදගත් වෙන කාරණාවෙත් අවධානය දුන්නා මම ඉස්සල්ලාම මේ වෙලාවේ දැනගන්න කැමතියි දැන් ඔබ එක පැත්තකින් අපේක්ෂකයෙක් වෙනවා වගේම සමගි ජන බලවේගයේ පැත්තෙන් ගත්තාම ඔබට වගකීමුත් තියෙනවා ඊළඟ ඊළඟ ලේයර් එකේම නැත්නම් ඊළඟ ස්තරයේ බවට පත් වෙන්නේ මේ රටේ දේශපාලනේ ඔබ ඇතුළු පිරිස. ඒ නිසා කොහොම වගකීමක්ද ඔබ මේ වෙලාවේ දරන්නේ? ඒ වගකීම් දරමින්නේ මැතිවරණ කටයුතු වල යෙදෙන්නේ. විශේෂයෙන් තරුණයෝත් එක්ක තමයි ඔබේ ගනුදෙනු වඩා තියෙන තරුණ තරුණියන් එක්ක පක්ෂයෙන් ඔබට ලබා දීලා තියෙන මේ වගකීම්. ඒකට පොඩි පැහැදිලි කිරීමක් කරමු. බොහොමත් ස්තුතියි මම වැඩසටහනට ආරාධනා කිරීම පිළිබඳව. ඇත්තටම මම පහුගිය ජනාධිපතිවරණයේ ලොකු වගකීමක් බාරගත්තා. මට සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ තරුණ තරුණියන්ගේ බලවේගය හදලා ඒකේ සභාපති ධුරය මට ලබා දුන්නා. ඉතින් ඒ දෙවන්ත බලවේගයක් හදලා දැන් ඉතින් මේ කටයුත්තට අමතරව දිස්ත්‍රික්කයේ මගේ මැතිවරණයක් ඉඳ මමත් ඡන්දීල්ලනේ ඉඳා මම ඇත්තටම ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති අපේක්ෂක විය යුතුයි කියලා පැහැදිලිවම ඉදිරියට ඇවිල්ලා මුලින්ම ලොකු සටනක් කරා එතුමාව අපේක්ෂත්වයේ ගන්න. ඒ කටයුත්තත් එක්ක අපිට ගම්පහ දිස්ත්‍රික්කයේම විශාල සංවිධානයක් ගොඩ වුණා. මේ ගොඩනැගුණා. ඉතින් ගම්පහ දිස්ත්‍රික්කය කියන්නේ ලංකාවෙම වැඩිම ඡන්ද ප්‍රමාණයක් තියෙන දිස්ත්‍රික්කය. කොළඹ දිස්ත්‍රික්කයටත් වඩා ඡන්ද ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩි. ඉතින් ආසන 13ක් තියෙනවා. මෙතනින් ගත්තාම කැලණිය පැලිය ගොඩ ඉඳන් එතනින් කොච්චි කඩේට යනකම් එක පැත්තකින් තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් කඩුවලින් ගත්තොත් හංවැල්ල දක්වා ඒ පැත්තට තියෙනවා. ඉතින් ප්‍රදේශයක් හැටියට මේ අසීරු කාර්යයක් ආසන තුනක් සංවිධානය කරනවා කියන එක. ඉතින් නමුත් මම සාර්ථකව මේ වෙනකොට ආසන 13ේම විශාල සංවිධානයක් හදාගෙන හොඳ ධනාත්මක පැත්තකට ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට අන්තිම දවස් කීපය ලබන ඉරිද වෙනකොට සීලුම් ප්‍රචාරක කටයුතු රාය 12 වෙනකොට අවසන් වෙන්න ඕනේ. ඇත්තටම මම පෞද්ගලිකව සතුටු වෙනවා මේ කාල සීමාවේදී මට කරන්න පුළුවන් වෙච්ච දේවල් පිළිබඳව මේ මැතිවරණ කටයුතු ආරම්භක අවදී ප්‍රචාරණ කටයුතු වල ආරම්භක අවදී සහ මේ අවසන් කරමින් ඉන්න දින කිහිපයේ තත්ත්වයේ වෙනසක් දක්වනවාද ඔබ? ඔව් දැන් ඇත්තටම අපිට උනේ දැන් මාර්තු මාසයේ පාර්ලිමේන්තු විසිරුණකොට අපි ආරම්භ කරලා සම්පූර්ණ හැම දෙයක්ම නතර කරන්න වුණා මේ COVID-19 සංගත තත්ත්වය නිසා. ඒකින්ද අපිට ඊට පස්සේ ආයේ මාස දෙකක් විතර ඒ ප්‍රශ්නයත් එක්ක මුහුණ දෙන්න වුණා ජනතාවගේ ගැටලු නිරාකරණය කරන්න ඒ සෞඛ්‍ය ප්‍රශ්නත් එක්ක. ඊට පස්සේ ආපහු අපි ඔබතුමාත් දන්න පරිදි ඉතින් අප්‍රේල් 25 කියලා තිබ්බා ඊට පස්සේ ජූලි තිබ්බා ඒ වගේ කල් ගියා ඊට පස්සේ අගෝස්තු 5 වෙනිදා. ඉතින් මම මේ අගෝස්තු 5 වෙනිදා වෙනකොට අපි අපේක්ෂකයෝ හැටියට මාස 6ක් සාමාන්‍ය මැතිවරණයක් මාස 1මාරක් 2යි උපරිමේ. ඉතින් මාස 6ක කාලයක් මැතිවරණ කටයුතු වල නියලී ඉඳලා ඒ අස්සෙන් මේ කොවිඩ් උවදුරුවත් එක්ක එතනින් මුහුණ දීමත් එක්ක ඉතින් අසීරුම මැතිවරණය කිව්වොතින් නිවැරදි මං හිතන්නේ ලංකා ඉතිහාසයේ මේ වගේ මැතිවරණයක් තිබිලා තියෙනවා කියලා. එහෙම ඡන්දකට තමයි ඔබ සූදානම් වෙන්නේ ජනතාවගේ පැතුම තමයි සුවිශේෂ මැතිවරණයක් කියලා අප විශ්වාස කරනවා. ඒ කිසි වෙතක් ඡන්ද භාවිතය පිළිබඳවත් තවම ප්‍රතිශතාත්මකව නිශ්චිතව තොරතුරු ඉදිරිපත් කරන්න බෑ. අපි ඡන්ද දැම්මට පස්සෙම හරිනම කියන්නේ නමුත් නිකන් ගණනය කිරීම වලට අනුව මූලික ගණනය කිරීම වලට අනුව සැලකිය යුතු ප්‍රමාණයක් ඡන්දේ භාවිත කරා. අපි හැබැයි තැපැල් ඡන්දයේ තිබෙන අත්දැකීම් වලට අනුව ප්‍රතිශතය අඩු වෙන්න හේතුවක් වේවි කියන එක තමයි ඔබ වගේම මම අනිත් අයගෙනුත් ප්‍රශ්න කරාම බොහෝ දෙනෙක් කිව්වේ. ඔබ මොකද කියන්නේ? ඔව් මමත්
මමත් හිතනවා ප්‍රතිශතයේ අඩුවීමක් තියේ කියලා නමුත් මේ වෙනකොට ජනතාවගේ උනන්දු දැන් මම ඊයේ ආසනේ ඊයේ ජායල ආසනේ රැස්වීම මාලාවක් තිබ්බා ජනතාවගේ උනන්දුව තියෙනවා ඒකින්ද අර මේ අපි හිතුව තරම් අඩුවීමක් වෙන එකක් නැහැ නමුත් යම් ප්‍රමාණයක අඩුවීමක් තියෙන්න පුළුවන් නමුත් අපි මේ මෙවැනි ප්‍රජාතන්ත්‍රවාදයේ මත ක්‍රියාත්මක වෙන රටක මැතිවරණය ඊටාම වැදගත් සාධකයක් බවට පත්වනකොට අප ඔබින් ඉල්ලන්නේ නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් හැකිතාක් ඡන්දය භාවිත කරන්න කියන එක තමයි අපට කියන්න තිබෙන්නේ මම හිතන ඔබතුමන්ලත් බලාපොරොත්තු වෙන්නේ ඒක ඡන්දය භාවිතය වැඩි වෙන තරමට ඒ රටේ ජනතාවගේ මතය ඒ තුල බොහොම පැහැදිලිව කැපී පෙනෙන සාධකයක් වන නිසා මම මේ ඔබේ නායකතුමාම කියන කතාවක් වෙත යොමු වෙන්න අදහස් කළා ඒ කියන්නේ ඔබේ අදහස මොකක්ද කියලා විමසන්න මම ඔබෙම පත්‍රයේ මේක අඩංගු වෙන්නේ අඩුවෙන්ම බදු මුදල් ගන්න අකමැති මමයි කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා ඡන්දයට කලින්ම ජනතාවට යම් පොරොන්දුවක් ලබා දෙනවා මේකත් පොරොන්දුවක් විදිහට තමයි පේන්නේ හැබැයි පහුගිය කාලයේ මුළුල්ලේම මේ රජය පැමිණි විගසම බදු අඩු කිරීමෙන් බරපතල විපාක අත් වුණා ඒ නිසා ආණ්ඩුව හිර වෙලා ආණ්ඩුවට සල්ලි නැහැ මෙහෙම චෝදනා ඔබේ පැත්තෙන් අනන්තවත් නැගුණා හරි පුදුමයකුත් හිතුණා එහෙම තියෙද්දි ඔබේ නායකතුමා කියනවා අගමැති වෙලා අඩුවෙම බදු අය කරන්න එතුමා කියලා පොඩි පරස්පරයි නේ මේක නැ බදු මුදල් නැතුව රජයක් ගෙනියන්න බෑ ඒක ඇත්ත නමුත් දැන් අපිට තියෙනවානේ බදු මුදල් කිව්වම් ඍජු සහ වක්‍ර බදු මුදල් දැන් ඍජුවක් බදු මුදල් අඩු කර සහ වක්‍ර බදු මුදල් මෙන්න මේකයි තියෙන අපි වෙනස් වෙන්න ඕනේ සාමාන්‍ය දුප්පත් මිනිස්සෙක් ගිහිල්ලා පාංගෙඩියක් ගන්නකොටත් ලොකු බද්දක් ගෙවන්න වෙනවන්නම් මම හිතන්නේ අන්න ඒ වගේ බදු අඩු විය යුතුයි ඍජු බද්දු යම් ප්‍රමාණයක් වැඩි වුණා නම් කමන ඒ කියන්නේ ආදායම වැඩි වෙනකොට අන්න ඒ තුලින් ලැබෙන බද්ද වැඩි විය යුතුයි මගේ මතය නම් ඒකයි දැන් සාමාන්‍යයෙන් ඍජු බද්දු සහ වක්‍ර බද්දු වල දැන් අපේ රටේ තියෙන මේ ප්‍රශ්නයක් එතන තියෙනවා ඒකෙන්ද මේ බද්දු දැන් මේ ආණ්ඩුව ආවේ ගවම්ම බදු අඩු කරා. නමුත් මේ බදු අඩු කරපු ඒ වාසිය සාමාන්‍ය ජනතාවට ලැබුණේ නැහැ. ඇත්තටම මේ මොනවත් සාමාන්‍ය බඩුවල මිල ගණන් අඩුුන්නේ නැහනේ. ඒ බදුව අඩු කිරීමෙන් විශේෂයෙන් මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට සහනයක් ලැබුණා. නමුත් සාමාන්‍ය ජනතාවට සහනයක් ලැබුණේ නැහැ. සජිත් ප්‍රේමදාස මහත්මයා හැම වෙලෙම කතා කරන මාත්‍රකාවක් තමයි සාමාන්‍ය ජනතාවට සහනයක් ලබා දීමේ වැඩ කටයුතු. ඉතින් එතුමා මෙතෙන්දී අදහස් කරන්නේ මං හිතන්නේ අර වක්‍රබදු අඩු කිරීමක් සිදු විය යුතුයි කියන එක. හොඳයි. අපි ඊළඟට දැන් මේ ඡන්ද ගැන අපි ආරම්භයේදී කතා කරා වගේම ඡන්ද ක්‍රමය පිළිබඳ ගැටලු තිබෙනවානේ. දැන් ඒ තුල ඔබත් හිර වෙන තැන් අසීරුවට පත් වෙන තැන් මේවා තියෙන්න පුළුවන්. මේ ක්‍රමය ඇතුලේ ඒ කියන්නේ ආයුතු නොයා යුතු අය නිසා මේ ක්‍රමය තුල අපේක්ෂකත්වය ලබා ගන්නවා. අපේක්ෂකත්වය ගන්නවා පමණක් නෙවෙයි පාර්ලිමේන්තුවට මේ රටේ නීති අනපනත් සංවිධාන කරන තැනට යනවා. ඉතින් ඒ නිසා අපි ඒ ගැන අවධානය දුන්නොත් හොඳයි කියලා හිතනවා. මේ ඒකත් මවිමෙන් තමයි සඳහන් වෙන්නේ සල්ලි නාස් වෙන මේ මෝඩ ඡන්ද ක්‍රමය වෙනස් විය යුතුයි කියලා ඔබ හිටපු නායකතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂ නායකතුමා ප්‍රකාශ කරනවා. එකක වෙනවද මේ කාරණාවත් ඔව් දැන් මම එකඟ වෙන්නේ සම්පූර්ණයෙන්ම මනාප ක්‍රමයේ අහුසි කළ යුතුයි කියලා. මං හිතන්නේ මනාප ක්‍රමයේ ධනාත්මක පැත්තක් තියෙනවා. නමුත් මම එකඟ වෙනවා මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ මම හිතන පැත්ත තමයි මැතිවරණ බල ප්‍රදේශය අඩු විය යුතුයි. කුඩා විය යුතුයි. දැන් උදාහරණයක් ලෙස ගම්පහ දිස්ත්‍රික්ක ගතදී ආසන 13ක්. එතකොට මේ ආසන 13 දැන් මන් නියෝජනය කර දොම්පේ ආසනේ එයා කිරෝලි මීගමු දොම්ප කියන්නේ අනිත් කිරෝලක් ඉතින් මෙන්න දැන් අපේ මැතිවරණ බල ප්‍රති ඡන්දේ මනාප ක්‍රමයටම ඡන්ද දැන් ආසන හතරක් ගත්තොත් අනේ ආසන හතරේ තමයි අපේක්ෂකය දුවන්න ඕනේ කොට්ටාස ඉතින් අන්න ඒ වගේ ඒ දිස්ත්‍රික්කේ ඡන්දී ඉල්ලන බල ප්‍රදේශයේ කුඩා වීම තමයි වැදගත් නැත්තම් මේක මේ අසාර්ථකයි පැහැදිලිවම ඒ වගේ වෙනසක් සිදුවීම පිළිබඳව සාකච්ඡාවක්
ආරම්භ විය යුතුමයි. ඔව් ඒක කොටසක්. ඒ හැරුණහම මේ මේ ඡන්ද ක්‍රමයේ ඇතුලේ අපට පේන ඊළඟ කාරණාව තමයි හොඳට සල්ලි විසි කරන්න පුළුවන් නම් වියදම් කරන්න පුළුවන් නම් එවැනි කෙනෙකුට මේ මැතිවරණ ක්‍රමය තුලින් ඇවිත් පාර්ලිමේන්තුවට ඒ මේ වැඩි හැකියාවක් තිබෙන බවක් අපිට පේනවා සහ පහුගිය කාලයේ වෙලක් තියෙනවා එහෙම අවස්ථා ඇතම් අය එහෙමයි කියලා අපිට ප්‍රතික්ෂේප කරන්නත් බෑ බොහොම හොඳ තීන්දු తీරන ගන්න බොහොම හොඳ හැසිරීමක් වෙන්වන අයත් මේ අතරේ ඉන්න පුළුවන් හැබැයි බොහෝ වෙලාවට අපිට දකින්න ලැබිලා තින්නේ ඒකේ අනිත් පැත්ත මේක ගැන ඔබ මොකද කියන්නේ ඔව් ඇත්තටම දැන් ඒ වගේ මේ इतना पिलकुल तत्वेट संहार तैंग वेटलती है मे रश्मी मकर मेन मेचर मुदला विसीपंद हेनो रश्मी मकर रुपये विसीपंद हेन तैंग अपेक्षक तिन्नोंगे तत्वेट पत्लाती अवस्था उत्तीर्ण कनगाट देशपालने मट मट पत्वीम ඉතින් ඒක දෙපැත්තක් තියෙනවා දැන් සල්ලි ගෙවන කෙනෙකුත් ඉන්නවා සංලි ගන්න කෙනෙකුත් ඉන්නවා ඉතින් මේ මේ ඒක දෙකම වැරදි කියලා මගේ පෞද්ගලික මතය ඉතින් අපි මැතිවරණ කටයුතු සිදු කරනකොටම ඇත්තටම යම් යම් සීමාවනුත් තියෙන්න ඕනේ මුදල් මුදල් වියදම් කිරීමේදී ඒ වගේ නීති අපේ රටේ නැහැ ඉතින් ඒ පිළිබඳව වැඩි අවධානයක් මැතිවර කොමිසම ඉදිරි අනාගතයේදී සිදු කළ යුතුයි කියලා මම පෞද්ගලිකව හිතනවා. අනිත් එක දැන් මේ ඡන්ද මේ සල්ලි වේදන් කිරීම සුදුසුකමක් හැටියට බාර ගන්නත් හොඳ නැහැ. දැන් මොන වුණත් ඡන්ද දෙන්නේ ජනතාවනේ. ඒතකොට ජනතාව ඡන්ද දෙනකොට මේ මේ ඇත්තටම පාර්ලිමේන්තුවට පත් කරන්නේ තමන්ගේ නියෝජිතයෙක් හැටියට දැනගෙන. තමන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු नियोजित कार्यभारे इटुकर पुलवां पुद्गलव पार्लिमेंट दपे जनता अभी दख विशेष गंपादिश्री की अद्दी मेक हम टेलीनाट्य करुअट मे सिंधु की अन्न पुलवांग आयट ये क्रिकेट मे क्रीड के अंत अव सुसुकम कर मैतिवर्ण वाले दी चंदे लीम मंगिता योग्य पार्लिमेंट नियोजित प्रजातंत्रवादी मंगे नियोजित अट पार्लिमेंट करना पुलवा मुखद अनेक ये पुद्गली मत में पार्लिमेंट पत् करना का मंगे मत मंगिता जनता मे पिली बंधव दडी अवधान योमुकरण मुखद मे दिन දෙසිය විසිපහම එපා කියනවා. එහෙම මතක. ඔය කාරණාවට එන්නේ ඉස්සලා අර ඔබ කලින් දීපු උත්තරෙත් එක මට හිතෙනවා දැන් සංවිධායකවරු ජනතාවත් ඔබ වෙනුවෙන් රැස්වීමක් සංවිධානය කරන්න මුදල් ඉල්ලන තැනට ඇවිත් තියෙන හේතුව විදියට මම කිව්වොත් පාර්ලිමේන්තුවට යන අය කරන දේවල් එතනදි සිදුවන ගසාකෑම් වංචා දූෂණ මේ නිසා මිනිස්සු හිතන වෙන්න බැරිද ඒගොල්ලෝ ගිහින් එතන කෝටි ගණන් හම්බ කරගන්නවා නම් අපි 20-30000 ගත්තාම මොකද වෙන්නේ කියලා. ඒ වගේ පිරිසකුත් ඉන්නවා ඒක සමස්තයක් ඇටරි 225ට මෙහෙම කියන එක අසාධාරණයි ඒ ඒ ඒ ඒ අයට නීති ක්‍රියාත්මක වෙන්න ඕනේ දේශපාලන ભેදයෙන් තොරව අනිත් එක ඒ අයව නැවත පාර්ලිමේන්තුවෙන් දැන් කියන්නකෝ දැන් වැරදිලා හරි දැම්මා කියලා ඒ වගේ හොරාකන එක්කෙනෙක්ව නීතිය ක්‍රියාත්මක වුන්නේ නැහැ කියන්නකෝ යම් යම් හේතුන් හින්දා ඉතින් අවුරුදු 5කට පස්සේ නැවත ජනතාවට අවස්ථාවක් තියෙනවා දැන් මොනවා වුණත් ජනතාව දන්නවනේ මේ අය හොරකම් කරාද මේ අය කොහොමද පාර්ලිමේන්තුවේ ඉස්සල්ලාම එනකොට තිබ්බේ ඈ වාහනේ මොකද්ද ඉඩකඩම් මොකද්ද දැන් අවුරුදු 5කට පස්සේ යන වාහනේ මොකද්ද ඉඩකඩම් මොනවද ඒක ජනතා අවබෝධයක් තියෙනවනේ පේන්න තියෙනවා පේන්න තියෙනවනේ ඉතින් ඒ අයට තීන්දුවක් ගන්න ඕනේ මැතිවරණයේ ඡන්ද දිනේදී ජනතාවට වගකීමක් තියෙනවා තමන්ගේ නියෝජිතය පත් කරනකොට සුදුසු අය පත් කරන්න. ඒ වගේම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මම ඉතා කනගාටුදායක තත්ත්වයක් පෞගිය මා නියෝජනය කරන රජයේදී වුණත් අපි බලාපොරොත්තු වෙච්ච දේ සිදු වුණේ නැහැ නීතිය පැත්තෙන් ගන්නකොට. එතකොට අපි බලාපොරොත්තු වුණා මේ රටේ ජනතාව මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාට ඒ අවස්ථාවේදී 2015 දී ඡන්දේ දුන්නේ හොරු අල්ලන්න. ඉතින් ඒ කටයුත්ත නම් ඉටුුන්නේ නැහැ කියන එක මමත්
කනගාටුවෙන් හරි කියන්න වෙනවා. ගම්පහ දිස්ත්‍රික් සමගි ජන බලවේග අපේක්ෂක හර්ෂණ රාජකාරණ මැතිතුමන් සමග විපමණ වෙලාවක් කතා කරපු කාරණාවලි පොඩ්ඩක් එහාට යන්න මම හිතුවා. ගම්පහිනුත් මේ පිළිබඳ යම් තොරතුරු පුද්ගලියෝ වාර්තා වීම නිසා දැන් මේ දිනවල අපිට පේනවා මේ රජය අපි රජයේ පැත්තක තියමුකෝ ආරක්ෂක අංශ බල එක පැත්තකින් පිරිසකට චෝදනා තියෙනවා අත්අඩංගුවට ගැනීම වෙනවා. හැබැයි ඒ ආරක්ෂක අංශයේම තවත් පිරිසක් බොහොම හොඳින් ක්‍රියාත්මක වෙන බවක් පාතාලය මජ්ජාවාරම මෙයදී සංවිධානාත්මක අපරාධ කල්ලි පාලනය කිරීම සඳහා අත්අඩංගුවට ගැනීම සඳහා හොඳ වැඩ පිළිවෙලක් දියත්වන බවක් අපට පේන්න තියෙනවා. මේ ගැන ඔබ මොකද කියන්නේ මේ මේ රජයේගෙන යන වැඩ පිළ රජයේනේ අවසාන වශයෙන් මේ රජයටනේ මේ පිළිබඳ වගකීම තිබෙන්නේ ඔබ මොකද හිතන්නේ මේක නේ පැහැදිලිවම මේ ගැන අවධානය පෞගිය රජයේ ඉඳන් දැන් ඔබට මතක ඇති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාලයේ අවධානයේ ඒ කාලාවදී ඉඳන් මේ විශේෂයෙන් මේ මද්රව්‍ය වැට්ලීම් ඒ අවස්ථාවලට ප්‍රමුඛත්වය ලබා දුන්නා. ඒක ලබා දී යුතුයි. මේ රජයනුත් ඒක ක්‍රියාත්මක කරනවා. දෙකින් ඒකත් හොඳයි. නමුත් මේ ඇත්තටම මම නම් කියන්නේ මේ මේ ග්‍රෑම් පොඩි ප්‍රමාණයක් එහෙම නෙමෙයි. මේ දැන් මේවට එන මේ මෝරු ටික හිටවනේ ඈ මේ මෙන්න ප්‍රධානීන් ටික මේ අය තාම ඇල්ලිලා නැහැ. ඒකයි මට තියෙන කනගාටුව. තාමත් අපිට පුළුවන් වෙලා නැහැ මේ ප්‍රධාන ව්‍යාපාරිකයින් ප්‍රමාණයක් අල්ලගන්න. අපිට එහෙම වාර්තා වීමක් වෙන්නේ නැහැනේ කවදාකවත්. අපිට වාර්තා වෙන්නේ මේක බෙදෙන එක්කෙනා, එහෙම නැත්නම් කුඩු ගහපු අය, කුඩු පැකට් දෙක තුනක් අල්ලගෙන තියාගෙන අය. එතකොට දැන් අපිට අහුවෙනවා කුඩු මෙන්චර දැන් ලොකු ප්‍රමාණයේ කුඩු අහුවෙනවා. නමුත් ඒ කුඩු අහුවෙන ඒක මේ ව්‍යාපාරයට සම්බන්ධ ව්‍යායක ගෙනාපු එක්කෙනා අහුවෙනවා අඩුයි නේද? මේ මේ යන්නේ ඒ එතනයි තියෙන්නේ මං හිතන්නේ ප්‍රශ්නේ. ඉතින් ඒ ගැන වැඩි අවධානය මේ 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 ක්‍රියාත්මක වීම හොඳ දෙයක්. ඉතින් ඒක තවත් ඉස්සරහට යන්න ගිහිල්ලා ප්‍රධාන ව්‍යාපාරිකින් ප්‍රමාණය අල්ලගලා මේක සම්පූර්ණයෙන්ම රටේ තුරන් කරන්න ඕනේ. නැත්නම් ඇත්තටම හරි කනගාටුදායකයි. මම ඊයේ උදෑසන පෑලියගොඩ ප්‍රදේශයේ හිටියා. එතකොට පෑලියගොඩ ප්‍රදේශයේ ඇත්තටම අපිට තේරුණා ගෙතනට ගියාමත් මේ මේ සම්පූර්ණම මේ තරුණ පරම්පරාවම විනාශ වෙලා තියෙන තත්වය. ඒක ඒක අපිට ඒක හොඳට තේරුණා. දැන් අපි ගාවට එනකොටම මෙයා මේ ඒකට ඇබ්බැහි වෙච්ච අය ඉන්නේ කියන එක අපිට හොඳට තේරෙනවා. ඉතින් ඒකින්ද මේ තරුණ පරම්පරාවම විනාශ වෙන තත්වයකට ආණ්ඩුව සනසන්න ජනාධිපතිවරයා සනසන්න ජනාධිපතිවරයා පවා රැවටුණු අවස්ථා බව දැන් හෙලිදරව් මිත්‍ර මාධ්‍ය අපිත් රැවටිලා මේව පෙන්නලා තිනවා. මේ කුඩු විනාශ කරා කියලා බලනවා වෙන වෙනම වෙලා තියෙන්නේ. ඉතින් මෙහෙම තත්වයක සහ මේ අත්අඩංගුවට ගැනීම වල නාකුටි කිකේ වේවා, විශේෂ කර බලක ඒ වේවා, බන්ධනාගාර නිලධාරින් ගේ වේවා, මේක මේ ආණ්ඩුව පත්ලාපු මේ මාස කීප ඇතුළතම ඌ දේවල් නොවේ කියන එක බොහොම පැහැදිලි කලක මුළුල්ලේ වෙච්ච දේවල්. එතකොට මේක ගැන දුර්වලතාවයක් පහුගිය රජයේ ක්‍රියාත්මක වීමේ දුර්වලතාවයක් ඔබ පිළිගන්නවද? ඔව්, මේ ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න තිබ්බා. හැබැයි මම පැහැදිලිවම කියනවා අවධානය යොමු කරා. නමුත් ඔබ කිව්වා වගේ ජනාධිපතිවරයාවත් රැවටුණ රවට්ටපු අවස්ථාවල් තිබ්බා. දැන් අපි දැක්කහම දැන් මෙච්චර ප්‍රමාණයක් කියන්නකෝ කිලෝ 100 කුඩු අවුණා. බලන් යනකොට ඒව විනාශ කරනකොට ඒ නිලධාරීන් පිරිසක් එකතු වෙලා කුඩු ටික පන්නලා තියෙනවා. ඉතින් අපි බලන් ඉන්නවා මේ ටීවී එකේ මෙන්න මෙච්චර ප්‍රමාණයක් අල්ලලා දැන් විනාශ කරලා කියලා අපි සතුටු වෙනවා. නිලධාරීන්ට ජනාධිපති සම්මානත් ලැබිලා තියෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ මෙන්න මේවා හැම එකක්ම පිරිසිදු කරන්න ඕනේ.
අපි මම සතුටු වෙනවා දැන් ඒවා නිරාවරණය වෙලා තියෙනවා දැන් මම හිතන්නේ නිලධාරීන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා ඒ ඒ පිරිසිදු නිලධාරීන්ව ඒ තැන්වලට දාලා ඒ ගැන අධීක්ෂණයක් කරලා විමර්ශනයක් කරලා මේ මේ හැම වෙලෙම මම හිතන්නේ මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරගෙනම තියාගන්න ඕනේ මොකද කවුරු වුණත් ඔය අන්තිමට ටික කාලයක් යනකොට සල්ලි වලට ඕන දෙයක් කරන්න පුළුවන් මට්ටමේ තත්ත්වයක් තියෙනවා මේ මේ රටේ මේ වර්තමාන සමාජය තුළ ඒකින්ද ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්න වෙනවා හොඳයි ඔබ ඇතුළු ඕනම දැන් අපි දකිනවා මේ මේ කලින් අපේ මේ ප්‍රවෘත්ති වාර්තා තුළත් මේ කුඩා පක්ෂ නියෝජනය කරමින් මෙවර මැතිවරණ ඉදිරිපත්න අපේක්ෂකින් පවා තමන් පාර්ලිමේන්තු වෙනවා කියන ස්ථාවරයේ කවුරුත් පරදින්නේ இல்லනේ නෑ හැමෝම ජයග්‍රහණේ බලාපොරොත්තු වෙන ආණ්ඩු පිටුවන බලාපොරොත්තු වෙන තමයි මේ සටනට ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නේ හරි ගියොත් හරි වැරදුනොත් යම් ආකාරයකින් නියෝජනය කරන්න වෙන්නේ විපක්ෂයක් එතකොට ඔබ හිතන්නේ සමගි ජන බලවේගය මුණ ආකාරයක විපක්ෂයක් ලෙස කටයුතු කරනවාද එහෙම වුණොත් සමගි බලවේගය ගොඩනගන්නේ කුමන ආකාරයක විපක්ෂයක්ද මේ රටේ මොකද අපි දකින තත්ත්වයක් තමයි රාජකාරණ මෙතුමා පහුගිය කාලයේ මුලින් විපක්ෂයේ කාර්යභාරයත් පටලව ගත්තද කියලා හිතනවා දැන් ආණ්ඩුවට ආණ්ඩුවක් පත් කරන්න සහයෝගය දීපු පාර්ශ්වවලින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පත් වෙනවා විපක්ෂ නායක පත් වුණු අවස්ථා නැහැ කියන්න බෑනේ මේ කාරණා නේද සම්බන්ධන් මහත්මයා අතුළු පිරිස සහයෝගය දුන්න පහුගිය රජයේ පත් වෙන්න ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලැබුණා ඒ ඇයට විපක්ෂ නායකකම ලැබෙනවා ප්‍රධාන සංවිධායකකම ලැබෙනවා ඒතර සැබෑ විපක්ෂයක් නියෝජනය වෙනවාද කියන ගැටලුව ආවා ඔබේ කාර්යභාරය කුමන ආකාරයෙන්ද ඔබ හිතලා තියෙන්නේ එහෙමනම් නෑ පහුගිය ආණ්ඩුවේදී ජනාධිපතිවරයා පත් කිරීමේ මැතිවරණය ඒ කියන්නේ ජනාධිපතිවරණයේදී තමයි ද්‍රවිඩ සන්ධානයේ අපිට සහයෝගය ලබා දුන්නේ. එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපිත් එක්ක සන්ධානගත වෙලා තරඟ කරේ නැහැ. ඒගොල්ලෝ වෙනම තරඟ කරේ. හැබැයි යම් යම් කාරණාවලදී රටට වැදගත් කාරණාවලදී පක්ෂයක් හැටියට ඒ අය තීන්දුව කරලා ඒක දැන් අපි උදාහරණයකට ගත්තොත් ධනමන සංශෝධනය ගත්තොත් මේ දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම නැත්නම් පොහොට්ටුවේ ඒ ඉන්න සියලු දෙනාත් සහයෝගය ලබා දුන්නානේ. ඒ වගේ රටට වැදගත් අනපනත් පාර්ලිමේන්තු සම්මත කිරීමේදී ඒ ඒ අවස්ථාවලදී සහයෝගය ලබා දුන්න අවස්ථාවල් තියෙනවා. දැන් අපේ බලාපොරොත්තු වෙන්නේ කොහොම හරි මේ ආණ්ඩු යලි අපේ සමගි ජන බලවේගයේ සජීව නායක ශ්‍රී ප්‍රේමදාස මහත්මයා මේ රටේ අගමැති කරා. ඒ අපේ අරමුණ ඒකයි. බරිවිලා හරි කිව්වා වගේ අපි විපක්ෂයට ගියොත් ඇත්තටම විපක්ෂයක් රටක ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරන්න හොඳ බලවත් විපක්ෂයක් තිබිය යුතුයි. ඒ බලවත් විපක්ෂය තියෙන්න කටයුතු කරන්න අපි අපි දැක්කා පව කෙටි කාලය තුළදී සජිත් ප්‍රේමදාස මහත්මයා විපක්ෂ නායකව හැටියට කටයුතු කරද්දී ඉතා සාර්ථකව ඒ කටයුත්ත සිදු කරා. ඉතින් දැන් ජනතාවට සැකයක් තියෙන අවස්ථාවල් තියෙනවා දැන් විපක්ෂයේ කී දෙනෙක් මොන සමහර පක්ෂ ආණ්ඩුවට හේතු වෙන්නත් පුළුවන් කියලා නේද දැන් ඉතින් සමහරක් අය ඇත්තටම මේ පැහැදිලිව කියනවා අපිට ආරාධනාවක් ආවොත් ජාතික ආණ්ඩුවකට අපි එකතු වෙනවා කියලා කිසිසේත්ම සමී ජන බලවේගය ඒ ඒ එවැනි සාකච්ඡාවක් කරන්නවත් අපි බලාපොරොත්තු වෙන්නේ අපිට විපක්ෂයේ අපිට බහුතර බලය ලැබුණ නැත්නම් අනිවාර්යයෙන්ම විපක්ෂයේ කාර්යභාරය අකුරට වෙටු මේ ජනාධිපතිවරයා එක්ක කරගෙන යන්න කැමති වැඩ කරගෙන යන්න කැමති කියලා කියන්නේ බලය ලැබුණොත් අග්‍රාමාත්‍යවරයා විදිහට සජිත් ප්‍රේමදාස මහත්මයා පත් වෙලා ඔබ ආණ්ඩුවක් විදිහට කටයුතු කරමින් රජයක් විදිහට කටයුතු කරමින් මේ මේ ජනාධිපතිතුමාගේ වැඩ කරන්නේ වැඩ කරගෙන යන්න කැමති කියන එක අවස්ථා කීපයකදීම මතු වුණා. එතකොට එකගත්තයකට එන්න බැරි කමක් නැහැ නේ එහෙමනම්. නැහැ. අපේ ආණ්ඩුව අපේ බහුතරය අපිට පාර්ලිමේන්තුවේ ලැබුණොතින් අපේ ඒ ජනමතය ඒ ජනමතයට අනුව අපි ආණ්ඩු කරනවා. එතකොට යම් යම් ගැටලු තිබ්බත් අපි ඒක निराකරණය කරලා ඒ කටයුත්ත කරන්න ඕනේ. මොකද ජනාධිපතිවරයාටවත් බලයක් නැහැ පාර්ලිමේන්තුව විසිරවන්න තව අවුරුදු 4-5ක් යනවා. රටේ නීතිය ඒකයි. ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ ඒකයි. ඒකින්ද අපි ඒ කටයුත්ත කරන්න සිදු වෙනවා. අනිත් එක ධනමන සංශෝධනය අනුව
දැන් වර්තමාන ජනාධිපතිවරයාගේ බලය මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ බලයටත් වඩා අඩුයි. ඒකින්ද හොඳ අන්ඩර්ස්ටෑන්ඩින්ග් එකකින් ජනාධිපතිවරයාත් අගමැතිවරයාටත් මේ රට කරවන්නට පුළුවන්. එහෙම නැත්නම් ජනතාව අපිට ජනවරමක් ලබා දුන්න නැත්නම් ආණ්ඩුව පිටවන්න ඒ අපිට විපක්ෂයේ ඉන්න වෙනවා කිසිසේත්ම. සමහර මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් කියලා තියෙනවා අපිට ආරාධනා කරොත් අපි ජාතික ආණ්ඩුවකට යනවා කියලා. නමුත් සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් කිසිසේත් මේ කටයුත්ත කරන්නේ අපි. එහෙනම් අපේ විපක්ෂයේ කාර්යභාරය ගැන අවධානය යොමු කරලා රටට අත්‍යවශ්‍යයි ශක්තිමත් විපක්ෂයක් ඒ කටයුත්ත සිදු කරනවා. ඒ වගේම 2024 දී සජිත් ප්‍රේමදාස මහත්මයා මේ රටේ ජනාධිපති කිරීමේ ගමන ආරම්භ කරනවා. 2024 දී ඒ සජිත් ප්‍රේමදාස මහත්මයා මේ රටේ ජනාධිපති කිරීමේ අරමුණත් එක්ක අපි විපක්ෂයේ ඉඳගෙන संपादने बलपान कारण मुनवा ඒක ඒක අපේ පැත්තේද ආණ්ඩු පැත්තේද නැත්නම් JVP එකේද ද්‍රවිඩ සන්ධානයේද කියලා අදාළ වෙන්නේ නැහැ. රටේ එක නීතියක් තියෙන්න ඕනේ. ඒ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් රටේ අවසනාවට ඒක ක්‍රියාත්මක වීම මං නියෝජනය කරන ආණ්ඩුවෙත් මන්දගාමි ආකාරයට සිදු වුණේ. මේ අදත් වෙන්නේ ඒ ආකාරයට. ඉතින් මෙන්න මේක ලොකු ගැටලුවක්. මේ නීති ක්‍රියාත්මක නොවීම. ඉතින් මේ ඇත්තටම දැන් අපි ගත්තොත් 19 සංශෝධනය තිබීම තුලින් අඩු ගන්න නීතිපති එතකොට පොලිසියේ මේ ස්වාධීනත්වයන් යම් ආකාරයට රැකගෙන තියෙනවා. හැබැයි දැන් මේ ආණ්ඩුව ගොඩක් ওই 19 වෙනි සංශෝධනයට විවේචනය කරනවා. මම කියන්නේ ඒක තවත් ඒ වගේ ආයතන තවත් ස්වාධීන කළ තවත් ශක්තිමත් කරන්න. එතකොට තමයි මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ බ්‍රයිබරි කමිෂන් එක මේවා තවත් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඉතින් මම දැන් කනගාටුවට තියෙන්නේ දැන් මේ මානියෝජනය කරන ප්‍රදේශෙත් තියෙනවා මේ දැන් බ්‍රයිබරි කමිෂන් එකකින් නඩු දාල්පු අය දැන් ඡන්දෙ ඉල්ලනවා. දැන් මේ ඉතින් ඒ අයව ඡන්දෙ දීලා පත් කරන අවස්ථාවලුත් තියෙනවා. එහෙම නිතේ ඒගොල්ලෝ කියන්නේ චෝදනා තියෙන චෝදනා නම් කාටද දැත්තේ අපි වැරදිකාරයෝ වෙලා නැහැනේ කියන එකනේ උන කෙනෙක් කියන්නේ. ඔව් ඒක තමයි. දැන් මමත් කියන්නේ දැන් නීතිය හරියට අපේ ජනතා අධිකරණයකුත් තියෙනවනේ. ඈ ජනතා අධිකරණයෙන් ඒ තීන්දුව తీරන ගන්න වෙනවා. පැහැදිලිව. ඒකට ජනතා අධිකරණේ රැස් වෙනවා. එදාට අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔව් අපිට තියෙන අන්තිම කෙටි වෙලාව නිසා පිටචලා මම ප්‍රශ්න අහගෙන ආවා. මම ඔබට මිනිත්තු දෙකක් දෙන්නම්. ඔබ කැමති දෙයක් කියන්න ඔබේ 31 කේ සාරකේ ජනතාව වෙන. නිෆාද වුණා කීයද විනාඩි? මොන හරි කිව්ව ඔබ? අවිනාඩි දෙකයි හරි. ඔව් විනාඩි දෙක කාලයක් දෙන්න. ඇත්තටම තමුන් මේ රටේ ජනතාව තීන්දුව කරන්න ඕනේ අගෝස්තු 5 වෙනිදාට ඔබේ නියෝජිතයව පාර්ලිමේන්තුවට පත් කරන්න. ඔබ වෙනුවෙන් ඒ කාර්යභාරය පාර්ලිමේන්තුව ඉටු කරන්න පුළුවන් පුද්ගලෙක් පත් කරන්න ඕනේ. අන්න ඔබ ලබා දෙන ඡන්දයට වටිනාකමක් ලබා දෙන්න පුළුවන් පුද්ගලෙක් තමයි පාර්ලිමේන්තුවට පත් කරන්නේ. අවුරුදු 5කට පස්සේ ඔබගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පත් වුණා කියලා ගෞරවයෙන් කියන්න පුළුවන්. ඒ ගෞරවය රැක ගන්න පුළුවන් පුද්ගලින් පාර්ලිමේන්තුවට පත් කරන්න. මම මේ 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 වෙලාවේ ඉල්ලීමක් කරනවා රටේ ජනතාවට බුද්ධිමත්ව රටේ ජනතාව තමන් ඡන්දේ පාවිච්චි කරනකොට කරුණා කරලා පාවිච්චි කරන්න. එක මේ රැවටිලි වලට රැවටෙන්න එපා. දැන් අපි දැක්ක පහුගිය මේ වර්තමාන ආණ්ඩුව මේ මාස 10 තුල රටට
කියපු දේවල් කරාද නැද්ද කියන එක ඒකින්ද මේ ආණ්ඩුව කෙරෙහි තියෙන විශ්වාසයේ බිඳ වැටලා තියෙන එක පැහැදිලි අපි අපි කරන රැස්වීම මාලාවල්දී ඒ වගේම ජනතාවත් එක්ක කරන සාකච්ඡාවේදී ජනතාව තීන්දුවක් අරගෙන මේ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න ඕනේ කියන මතේ ඉන්නවා කියන එකයි අපි අපි දකිනවා ඉතින් තමුන්නාන්සලා සිළු දිනාගෙන් ඉල්ලීමක් කරනවා මේ රටේ සජිත් ප්‍රේමදාස මැතිතුමාව මේ රටේ අග්‍රාමාත්‍යවරයා හැටියට පත් කරලා රජයක් බාර දීලා අපි ජනතාවට සේවය කරන්න පුළුවන් ඌමනාව තියෙන එහෙම නැත්නම් මේ පෞල්වාදයට විරුද්ධව මේ එක එක කොටසක් 2015ට කලින් වෙච්ච දේම සිදුවෙන වර්තමාන තත්ත්වයක් තියෙන්නේ මම ආරාධනා කරනවා රටේ ජනතාවට එන්න අපිත් එක්ක එකතු වෙන්න මේ අලුත් බලවේගයට එකතු වෙන්න මේ ඔබට ගෞරවයෙන් ඔබේ නියෝජිතයා හැටියට පත් කරන්න පුළුවන් පුද්ගලයව වටිනාකමක් ඔබේ ඡන්දයට වටිනාකමක් ලබා දිය යුතු පුද්ගලයෙක් ව පාර්ලිමේන්තුවට පත් කරන්න කියා මං ඉල්ලා සිටිනවා හොඳයි ඔබට අවශ්‍ය කාරණාව පණිවිඩයේ ජනතාවට ලබා දුන්නා මම හිතුව සමු ගන්න අද මේ මේ මෞබිම පත්‍රයේ තියෙන කාටුන් එකකින් එම්ටි විරත්නගේ කාටුන් එකකින් යන්න වෙලා වෙනවා එතකොට යන්න ඕනේ කලකිරල නෙවෙයි සතුටින් අනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා ජනිනේ ඔළුව දාලා ඔබේ දැන් නායකතුමා අහනවා දැන් සතුටින්ද කියලා මෙන්න ඒ කාටුන් එක අපි තේනම් යන්න වෙලා වෙවෙත් තියෙන්නේ යනවා නැවත හෙට හමු වෙන බලාපොරොත්තු වෙන් ඒ හමු වෙන පැය කිහිපය ඇතුළත හොඳ දේවල් සිද්ධ වේවා සුබ දේවල් කියන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ඔබට සුබ දවසක් ඔබතුමාටත් භූමි ස්තුති භූමි ස්තුති සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.